සෙක්කුවලඟ ඉඳගෙන චොක්ලට් එකක් කකා හිටියත් බලාගෙන ඉන්න හුඟක් දෙනා හිතන්නේ පුන්නක්කු කනවා කියලා. ඉන්නේ සෙක්කුවලඟ නිසා. නමුත් අපි මේ දේශපාලන භාවිතය තුළ හොරකම වංචාව දූෂණය අක්‍රමිකතාවයට සම්මාදන් නොවි රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරපු අය. එයිදී මම විෂය භාර අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ විද්‍යාපීඨවලට යනවා. ගිල්ලේ අය කනබොන විදිය, අඳින පළඳින විදිය, ඉගෙන ගන්න විදිය, උගන්වන විදිය, ඒ ක්‍රියාවලිය අධ්‍යයනය කරනවා. මම අධ්‍යාපන ඇමති කාලේ උදේ පාන්දර පටන් ගත්තාම හවස වෙනකම් දවස් කීපයක් සතියකට මේ ඔක්කොම රට පුරාම උතුරු නැගෙනහිරත් ඇතුළු ගමන් කරනවා. ඒ අනුව මම විද්‍යාපීඨවලට ගියාම ළමයි ගුරුවරු වෙන්න ඉන්න අය කෑම කනකොට උදේට තේකක් දෙනවා. ඊට පස්සේ ව්‍යායාම එක්සර්සයිස් කරන්න යනවා නේවාසිකව ඉන්නේ. ඊට පස්සේ ආවට පස්සේ උදේ ආහාරය දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දේශන පටන් ගන්නවා. දායමාර්ට තේකක් දෙනවා. දවල්ට කෑම දෙනවා. හවසට තේකක් දෙනවා. රාත්‍රියට කෑම දෙනවා. මේ සඳහා මාසකට රජය ලබා දෙන්නේ රුපියල් 2500යි. මේ ළමයි දිගටම තරුණ ජවසම්පන්න මේ පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනයේ අය තමයි මෙතන ඉන්නේ. හොඳට කන්න බොන්න ඕනේ. ගිහිල්ලා බැලුවා මේ කන බොන තැන් ඒ අයට මේ 2500න් බොහොම අමාරුයි නොමැරි ජීවත් වෙන්න. ඉතින් ඒ අයට 2500න් ජීවත් වෙන්න බෑ කියලා ඒ අය කියන්නේ අපේ ගෙදරින් මොනවා හරි එන දවසට ඒ මුළු විද්‍යාපීඨයටම මගුල් ගයක් වගේ ගෙදරින් හුඟක් ගෙනාපුවා මේ ටික බෙදාගෙන කනවා. එනිසා මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා 2500න් මිනිසෙකුට නොමරි ජීවත් වෙන්න පුළුවන් වුණාට විද්‍යාපීඨවල ළමයි ගුරුවරු ලෙස ඉන්න අයට මේ 2500 මදි රුපියල් 3000 දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවල් ලිව්වා. ලියලා මම හොමගම මගේ මේ මැතිවරණ කොට්ටාසේ මාර්තු දාරක අභිවෘද්ධි මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ කිව්වා මේ කතන්දරේ කියලා මෙන්න මෙමයයි මං ගියා. මේ ළමයි ජීවත් වෙන්නේ 2500කින් දවසකට කීයද දවස් 30න් බෙදුවාම මේක මං 3000 කරන්න කියනවා. ඒ අන්ද නොමැරි මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් රුපියල් 2500කින් කියන එක මේ ළමයි ඔප්පු කරලා තියෙනවා කියලා. එදා ඒක එක්තරා නාලිකාවක ප්‍රවෘත්තියක් ලෙස ගත්ත 2500න් මිනිස්සෙකුට නොමරි ජීවත් වෙන්න පුළුවන් කියන කොටස. ඊට පස්සේ මං හිතන්නේ ලක්බිම පුවත්පත පටන් ගත්ත විශේෂ ව්‍යාපාරයක් 2500න් නොමරි ජීවත් ඔක්කොම පත්‍ර හැමෝම ඒ ගත්ත 2500න් මිනිහෙකුට නොමරි ජීවත් වෙන්න පුළුවන්ද මේක ගැන ඉතා විශාල දේශපාලන කතිකාවතක්. ඊට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධ විවාදයක්. විවාදයටත් මැට්‍රික තියෙනවා වගේ මේ කතාවට 2500න් මිනිසෙකුට නොමැරි ජීවත් වෙන්න පුළුවන්. මං හිතන්නේ අනිත් පැත්තේ රවි කරුණානායක මහත්තයාද කොහෙද ආවේ. මම ඇවිල්ලා මම එතෙන්දි කිව්වා මේකේ ඇත්ත තත්ත්වය. විශ්වවිද්‍යාලවල කැන්ටින් වල දරුවෝන්ට කීයද ගාස්තු අය කරන්න 2500න් නොමැරි ජීවත් වෙන්න පුළුවන් කියලා මම ඔප්පු කළා විවාදෙදී. උපකලෙන් පස්සේ තව විවාදේ දිගටම ගියා. ඒ කාලේ අපව කාටුන් අඳින්න පටන් ගත්තා. ටික දවසක් යනකොට පවුලක් 2500කින් කියලා එක වෙනස් වුණා. පුද්ගලයෙක් කියන එක. ඊට පස්සේ මෑතකදී අපේ ගෙදරට ගිනි තියන්ට එනකොට මේ තරුණ ළමයි, ගෑනු ළමයි 50ක් හා 50කට වැඩි සංඛ්‍යාවක් සහ පිරිමි තරුණ අයයි රස්තියාදුකාරයෝයි මගේ ගෙදරට ගිනි තියන්න ආවේ. මගේ දරුවාගේ ගෙදරටත් ගිනි තිබ්බා. ඒ ගිනි තියනකොට කියපු එකක් තමයි 2500න් කන්න පුළුවන් කිව්ව එකට තේරෙන්න ඕනේ මිනිස්සු කන බොන හැටි කියලා තමයි මගේ ගෙදරට ගිනි තිබ්බේ. මම මන්ත්‍රීවරයෙක් වශයෙන් කිසි දිනක ගෙවල් කුලියක් කරන්නේ නැහැ. මන්ත්‍රී නිල නිවසක කිසි දවසක ඉඳලා නැහැ.
මං හැමදාම මගේ පුද්ගලික මුදලින් තමයි වතුර බිල ලයිට් බිල ආරක්ෂකයන්ටත් එක්ක ගෙවලා තියෙන්නේ. මගේ ගෙදර ආරක්ෂාවට හිටි මේකට පෙර එක පොලිස් නිලධාරියෙක් යවුට ආයුධයක් මොකුත් තිබුණේ නැහැ. මගේ ගෙදර ගේට්ටු හැමදාම ඇරලා තිබුණේ ඕන මිනිහෙකුට පාර යනකොටත් ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. මම පාර්ලිමේන්තු වැටු පාරන්නේ. මම විදේශ සංචාරයකට ගිහිල්ලා ලැබුණ මුදල් ටික ආපහු ගෙනලා රජයට බඳින කෙනෙක්. මම ලක්ෂ 3ක් විතර මේ රටේ දරුවන්ට උගුරට දේරා දැන්නකම් මේස් බැනීමට දාඩිය එන්නකම් පැය 8 ඉඳගෙන ඉඳලා උගන්නපු ගුරුවරයෙක්. එතකොට මේ වෛරය මං කෙරෙහි මෙලෙසින් ඇති කිරීම සඳහා මාධ්‍ය දායකත්වයේ පිළිබඳ ඔබතුමන්ලට සතුටුද කියලා මං අහන්න කැමැතියි.